ආයි බෝවන් ආදමීය දුවේ පුතේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ එක ශ්‍රේණියේ දුවල පුතාලට හා දෙක ශ්‍රේණියේ දුවල පුතාලට නිවැරදිව රූප ගණන් කිරීම හා සංඛ්‍යා නාම ලිවීම පිළිබඳව මේ බලන්න එක ශ්‍රේණියේ දුවල පුතාලගේ ගණිතය පුතේ 68 පිටුවේ ඉඳලා තියෙනවා නිවැරදිව රූප ගණන් කර සංඛ්‍යා නාම ලියන්න කියලා ඒ වගේම තමයි පුතේ දෙක ශ්‍රේණියේ දුවල පුතාලගේ ගණිතයේ පුතේ 32 පිටුවේ තියෙනවා සංඛ්‍යා නාම නිවැරදිව ලියන්න කියලා. එහෙනම් අපි බලමු. ඔන්න ඉස්සෙල්ලාම අපි රූප ටිකක් තියෙනවා ගණන් කරලා බලමුකෝ. මෙන්න බලන්න. ලස්සන කොක්කු ටිකක් ඉන්නවා. එහෙනම් අපි කොක්කු ගණන් කරමු. අපි කොහොමද රූප ගණන් කරන්නේ පුතේ? හරි දාලා. ඔන්න එහෙනම් ගණන් කරනවා. 1 2 තුන හතර පහ හය හත අට නවය දහය එකොළහ රූප කීයක් තිබ්බද? එකොළහක්. ආයෙත් අපි සංඛ්‍යා නාම ගණන් කරමු. 1 2 3 4 5 6 7 8 නමය දහය එකොළහ කියා තිබුණද පුතේ රූප? එකොළහ. හොඳයි, අපි මෙන්න තියෙනවා කීයද මේ එකොළහේ ඉලක්කම කීයද තියෙන්නේ? එකොළහ. අපි දැන් රූප ගාවින් එකොළහ අලවනවා. ඔන්න බලාගන්න දැන් රූප කීයක් තිබ්බද? එකොළහ. එකොළහ කියලා අපි ලියන්නේ කොහොමද? මේ තියෙන එකොළහ කියලා. එතකොට මොකද්ද ලායන්න? මොකද්ද මූර්ධජ ල? එහෙනම් දැන් අපි ඔන්න සංඛ්‍යා නාමය අලවනවා. බලාගන්න කීයද? එකොළහ. කීයද රූපය? එකොළහ. අපිට රූප එකොළහක් තිබුණා. හොඳයි, එහෙනම් පුතේ අපි දැන් ඊළඟ රූප ටික ගණන් කරමු බලන්න. ඔන්න එහෙනම් දැන් බලන්නකෝ, ලස්සන අඹගෙඩි ටිකක් තියෙනවා බෝඩ් එක දිහා. අපි ගණන් කරමු. ඔන්න මං හරි දාලා ගණන් කරනවා, පුතාලත් ගණන් කරන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12. අඹගෙඩි කීයක් තිබුණාද පුතේ? 12ක්. ඔන්න ආයසරයක් බලමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12. අඹගෙඩි කීයක් තිබුණද? 12ක්. හොඳයි, ඔන්න දැන් අපි 12 මෙන් නැලෙව්වා. කීයද මේ? 12. එතකොට සංඛ්‍යා නාමය මේ තමයි පුතේ 12. කීයද අඹ කීයක් තිබුණද? 12. හොඳයි, එහෙනම් දැන් අපි ඊළඟ සංඛ්‍යාව බලමු කීයද කියලා. දැන් බලන්නකෝ බෝඩ් එක දිහා, ලස්සන මොනරු ටිකක් ඉන්නවා. එහෙනම් අපි ගණන් කරමු. ඔන්න ගණන් කරන්නකෝ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. මොනරු කී දෙනෙක් ඉන්නවද පුතේ? 13 දෙනෙක් හිටියා. එහෙනම් අපි ආයසරයක් ගණන් කරමු බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. මොනරු කී දෙනෙක් හිටියද? 13 දෙනෙක් හිටියා. මේ බලන්න මේ මොකද්ද ඉලක්කම? 13. ඔන්න මං 13 කියලා තිබ්බා. ඊට පස්සේ සංඛ්‍යා නාමයේ බලමු අපි. මේ තියෙන්නේ මොකද්ද? 13. කීයද පුතේ මොනරු කීයක් හිටියද? 13ක් හිටියා. හොඳයි, එහෙනම් අපි මොනරු ටික ගණන් කරා, 13ක් හිටියා. අපි ඊළඟ සංඛ්‍යාව ගණන් කරලා බලමු. දැන් බලන්නකෝ බෝඩ් එක දිහා, ලස්සනම ලස්සන සමනල්ලු ටිකක් පියාඹනවා. අපි සමනල්ලු එහෙනම් ගණන් කරලා බලමු. ඔන්න බලන්න. 1 2 3 4 5 6 7 8
9, 10, 11, 12, 13, 14. සමනලු කී දෙනෙක් හිටියද? 14 දෙනෙක්. අපි ආයෙ සැරයක් ගණන් කරලා බලමු. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. එහෙනම් සමනලු කීයක් හිටියද අපි බලමු. කී දෙනෙක්ද? 14 දෙනෙක්. මේ බලන්නකෝ 14 තියෙනවා. ඔන්න මම දැන් 14 සටහන් කරා. කීයද? 14යි. හැබැයි පුතේ අපි ලියනකොට 14 කියලා ලියන්නේ කොහොමද ලියන්නේ? 14. නිවැරදි සංඛ්‍යා නාමය මොකද්ද? 14. මෙන්න මම සටහන් කරා. කීයද? 14යි. සමනලු කී දෙනෙක් හිටියද? අපි ලියන්නේ 14 කියලා. හොඳයි මම පුතාලට ඊළඟ රූප ටික අරන් එන්නම්. අපි ඊට පස්සේ ගණන් කරමුකෝ බලන්න. දැන් බලන්නකෝ බෝඩ් එක දිහා ලස්සන පාට පාට ඇපල් ගිරි ටිකක් තියෙනවා. එහෙනම් ඔන්න දැන් අපි ඇපල් ගණන් කරමු. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. ඇපල් ගෙඩි කීයක් තිබ්බද? 15ක්. ඔන්න ආයෙ සැරයක් ගණන් කරනවා. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. ඇපල් ගෙඩි කීයක් තිබ්බද පුතේ? 15ක්. ඔන්න එහෙනම් මම දැන් 15 ඉලක්කම පෙන්නනවා. මේ බලන්න කීයද මේ තියෙන්නේ? 15. කීයද? 15. හැබැයි අපි ලියන්නේ මොකක් කියලාද? 15. කියවන්න බලන්න. 15 මොනලා යන්නද? මුර්ධජ ල. 15. ඔන්න මම දැන් එහෙනම් සඳහන් කරා. ඇපල් ගෙඩි කීයද? 15යි. කීයක් තිබුණද? 15. එහෙනම් මම දැන් පුතාලට ඊළඟ පින්තූර ටික අරන් එනවා. අපි ගණන් කරලා බලමු. දැන් බලන්න ඔයාලා කැමති ලස්සනම රූප ටිකක් තියෙනවා. මොනවද ඒ? බයිසිකල්. අපි බලමුද බයිසිකල් කීයක් තියෙනවද කියලා. ඔන්න මම දැන් එහෙනම් ගණන් කරනවා. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. කීයක් තිබුණාද පුතේ බයිසිකල්? 16ක් තිබුණා. ඔන්න දැන් ආයෙසරියක් ගණන් කරනවා බලාගන්න. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. බයිසිකල් කීයක් තිබුණද? 16ක් තිබුණා. එහෙනම් අපි ඔන්න බලමු දැන් මේ තියෙන කීයද? 16 ඉලක්කම. කීයද මේ? 16. ඔන්න මම දැන් එලෙව්වා 16යි. අපි අකුරෙන් ලියන්නේ කොහොමද? මේ බලන්න 16. අපි 16 කියලා කිව්වට ලියන්නේ කොහොමද පුතේ? 16 කියලා. ඔන්න මන් දැන් 16ක් තියෙනවා කියලා බයිසිකල් සඳහන් කරනවා. හොඳයි එහෙනම් දැන් අපි බයිසිකල් 16ක් ගණන් කරා. දැන් ඊට පස්සේ අපි ඊළඟ රූප ටික මොකක්ද කියලා බලමු ගණන් කරන්න. දැන් බලන්නකෝ මම ලස්සන පින්තූර ටිකක් අරන් ආවා. මොනවද ඒ? ලස්සන බෝල ටිකක් තියෙනවා. අපි එහෙනම් ගණන් කරමු. ඔන්න මගෙත් එක්ක සංඛ්‍යා නාම කියවමු. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. කීයක් තිබ්බද පින්තූර? 17ක්. ඔන්න ආයෙසරියක් මම ගණන් කරනවා බලාගන්න. 1, 2, 3, 4, 5, 6,
හත අට නවය දහය එකොළහ දොළහ දහතුන දාහතර පහළව දාසය දාහත කියතිබද බෝල දාහතක් එහෙනම් මං ඔන්න දැන් දාහතේ ඉලක්කම පෙන්නනවා මේ බලන්න කීයද තියෙන්නේ දාහත හොඳයි එහෙනම් අපි අකුරෙන් ලියන විදිය බලමු මේන් තියෙනවා අපි දාහත කිව්වට ලියන්නේ කොහමද දහහත නිවැරදිව ලියන්නේ කොහමද දහහත ඔන්න මං එහෙනම් දැන් සටහන් කරා මෝල කීයක් තිබුණද දහහතක් අපි ලියන්නේ දහහත කියලා කියනකොට අපි දහහත කිව්වට ලියන්නේ කොහමද දහහත කියලා එහෙනම් අපි ඊළඟ රූප ටික ගණන් කරන්න ලෑස්ති වෙමු හරි පුතේ දැන් බලන්නකෝ බෝඩ් එක දිහා ලස්සනම ලස්සන පළතුරු ගෙඩි ටිකක් තියෙනවා මොනවද ඒ මැංගුස් ගෙඩි ටික එහෙනම් අපි දැන් මැංගුස් ගණන් කරමු ඔන්න මං හරි දානවා ගණන් කරන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 මැංගුස් කීයක් තිබ්බද 18යි අපි ආයෙත් සැරයක් ගණන් කරමු බලන්න ඔන්න ගණන් කරන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 මැංගුස් කෙඩි කීයක් තිබුණද 18ක් තිබුණා මෙන්න තියෙනවා 18ේ ඉලක්කම කීයද ලියන විදිය මේ බලන්න කීයද මේ 18 එහෙනම් අපි බලමු අකුරෙන් ලියන්නේ කොහොමද කියලා නැත්නම් සංඛ්‍යා නාමය කොහොමද ලියන්නේ 18 කොහොමද ලියන්නේ 18 මෙන්න එහෙනම් තියෙනවා කීයද මැංගුස් 18ක් හොඳයි එහෙනම් අපි ඊළඟ පින්තූර ටික මොකක්ද කියලා බලමු ඊළඟ පින්තූර ටික තමයි පුතේ බෝඩ් එක දිහා බලන්න ඔන්න ලස්සන තරු ටිකක් තියෙනවා ඔගොල්ලෝ තරු දැකලා ඇතිනේ අහස දිහා බලනකොට ඔන්න දැන් තරු ගණන් කරනවා මගෙත් එක්ක ගණන් කරමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 තරු කීයක් තිබුණද 19යි එහෙනම් ඔන්න දැන් ආයසරයක් ගණන් කරනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 තරු කීයක් තිබුණද පුතේ 19 මෙන්න මම ඔන්න 19 පෙන්නනවා ඉලක්කම කීයද 1යි 9 ලියන විදිය තරු කීයක් තිබුණද ඔන්න 19ක් තිබුණා දැන් බලමු 19 කොහොමද ලියන්නේ මේ තියෙන්නේ 19 නමය එහෙම නෙවෙයි කියන්නේ 19 මෙන්න තරු 19ක් තිබ්බා දැන් අපි ඊළඟට ලස්සන තව පින්තූර ටිකක් අරන් එනවා එහෙනම් පුතාලා දැන් මේ පින්තූර ටිකක් ගණන් කරලා මිනිමුක බලන්න ඔන්න පුතේ මේ පින්තූර ටික තමයි ඔන්න ලස්සන මල් ටිකක් ගෙනාවා ගණන් කරන්නකො බලන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 මල් කීයක් තිබුණද මල් 20යි ඔන්න ආයෙත් සැරයක් ගණන් කරනවා බලාගන්න 1 2 3 4 5 6 7 8 9 10
එකොළහ දොළහ දහතුන දාහතර පහළොව දාසය දාහත දහට දහනමය විස්ස. මල් කියත් තිබුණද පුතේ මල් විස්සයි. ඔන්න විස්ස ඉලක්කම් මම පෙන්නන ඔයාලට. මේ බලන්නකෝ මේ තියෙන කීයද විස්ස. මල් කියත් තිබ්බද විස්සක් තිබුණා. විස්ස කියලා අපි ලියන්නේ කොහොමද අකුරෙන්? මේ බලන්නකෝ කොහොමද ලියන්නේ විස්ස. ඔන්න මං දැන් ලිව්වා මල් කීයද විස්සයි. ඔන්න දැන් මං රැඳෙව්වා කීයද විස්ස. හොඳයි එහෙනම් අද දුවල පුතාලා මේ රූප කීයක් ගණන් කරාද? රූප විස්සක්. එහෙනම් දැන් ඔයාලගේ මේ වැඩ පොත්වල තියෙන අභ්‍යාස එහෙනම් ගණන් කරන්න පුළුවන් ඇති. දැන් සංඛ්‍යා නාමත් ඔයාලට පාඩම් වෙලා ඇති. එහෙනම් මං දැන් ආපහු සැරයක් සංඛ්‍යා නාම ටික මතක් කරනවා. එහෙනම් ඔන්න දැන් අහගන්නකෝ. ඔන්න පුතේ එහෙනම් අද අපි ඉගෙන ගත්ත සංඛ්‍යා නාම බලමු ආපහු සැරයක්. මේ තියෙන කීයද? 11. ඊළඟ සංඛ්‍යාව 12. 13. 14. 15. 16. 17. 18. 19. 20. හොඳයි නම් මන් දැන් පුතාලට සංඛ්‍යා නාම නිවැරදිව ලියන ආකාරය කියලා දුන්නා. එහෙනම් ඔයාලගේ වැඩ පොත්වල අභ්‍යාසවල සංඛ්‍යා රූප ගණන් කරලා සංඛ්‍යා නාම නිවැරදිව ලියන්න. හොඳයි නම් ඔබ සැමට සුබ දවසක්.